සිංහල බෞද්ධකම කතා කරන මේ දෙයිය බුදුන් ඉස්සරහට දාගෙන හැම නාටකයක්ම දෙයිය බුදුන් ඉස්සරහට දාගෙන කරන උන්දලට තේරෙන්නේ නැහැ දෙයියොන්ට බුදුන්ට නොදී අග්‍රඵලය දෙයියන්ට මුදුන්ට නොදී මිනිස්සුන්ට දුන්නාම මිනිස්සු කෑව බිව්වහම ඒක ඉඳුල් කරාම උන්ට මේක සාපයක් වෙනවයි කියලා ඒ නිසා තමයි මිනිස්සු කියන්නේ මේ අක්ෂයෝ මේ අර අර හොර කපුවා මේ මයම්මා කාලියම්මා නාටකයේ රඟපාපු මේ හොර කපුවා මේක මුලින්ම හතර වටේටම බෙදලා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට දේශපාලනඥයන්ට දෙනවයි කියන්නේ හත්තිලව්වේ ඈ යකඩු මේ මේ රටේම ඉන්න එපා කරපු මෙවුන්ට රටේ පාම කරපු මෙවුන්ට මුලින්ම මේක දීලා ඊට පස්සේ දෙන්න යනවා සිරිමා බෝධින් වහන්සේට ඊට පස්සේ දෙනවා දන්ත දාතුන් වහන්සේට පූජා කරනවා දළදා වහන්සේට පූජා කරනවා ඉතින් ඇත්තනේ මිනිස්සු කියන්නේ අර දෙයියන්ගේ හාල් කැවිලා වගේ දැන් මේ ආණ්ඩුවේ උන්ට දැන් මේ ආණ්ඩුව කරවන්නේ උන්ට දැන් මයම්මා කාලියම්මාගේ පැණිය කැවිලා කාලි කාලියම්මාගේ පැණි කෑව වගේ තමයි මේ ආණ්ඩුවේ උන් දැන් පේනවනේ දැන් මේකේ අර හොර කපුහා මේ හොර කපුවට හැදිලා තියෙන පිස්සුව පේනවනේ ආත්තිලව් යා පොඩා පොඩා කී කියලා මිනිස්සු පස්සෙන් එලවනවා මිනිස්සු දුවනවා ඊය ඊය අත බදාගෙන මිනිස්සු දුවන ඔන්න දෙයියෝ අපිට ගහනෝ කියාගෙන දෙයියෝ අපිට ගහනෝ කියාගෙන මිනිස්සු දුවනවා හොර කපුවා මිනිස්සු පස්සෙන් දෙන පොඩා පොඩා කී කිය මේ පිස්සුව හැදිලා පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද Taman හදාගත්ත මොකක් කරේ එකක් තියෙනවනම් ඒක මුලින්ම මේ රටේ ඉන්න පට්ටපල් හොරුන්ට දීලා අපි දැක්ක මැති අමුතුවරු බොන විදිය කසිප්පු බොනවා වගේ බොනවා කඩ කඩ ගහලා අර බෝතල් බාගේ බෝතල් කටේ තියාගෙන බොනෝ ගඩ ගඩ ගාලා කසිප්පු බොනෝ වගේ දැන් එහෙම ඔක්කොටම දීලා හතර වටේ ඔක්කොටම දීලා ඇමරිකානම දීලා අන්තිමේදී දෙන්න යනවා සිරි මහ බෝධියට අන්තිමේදී දෙන්න යනවා දළදා වහන්සේට මෙන්න හැදුනා පිස්සුව ඔය පිස්සු හැදිලා පස්සෙන් දුහන්නේ ඒකයි ඒ නිසා තමයි මේ රටේ මිනිස්සු කියන්නේ දැන් මේ ආණ්ඩුවේ උන්ට කාලි අම්මගේ පැණිය කැවිලා වගේ ආලි අම්මාගේ පැණිය කැවුනා වගේ කියලා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ වෙලේ එක එක නාට්‍ය රඟපාන්න නෙමෙයි. දැන් ඒ නාට්‍ය සුන්. ආයි ඒ නාට්‍ය තවදුරටත් මාකට් කරන්න බෑ. මය අම්මා කාලි අම්මා නාටකයේ තවදුරටත් මාකට් කරන්න බැරිය. ඒ වගේ මේ නාට්‍ය ඒ නාට්‍ය හදපු ඒ නාට්‍යයට අනුග්‍රහය දක්වපු ඒ මිත්‍යාව දැන් අපි දන්නවා මාධ්‍යවේදීන් දන්නවා දැන් මේ වන පිට ආණ්ඩුව උඩ පැනලා අර විරුද්ධවාදීන් දඩයම් කරන්න දේශපාලනයේ දඩයම් කරන්න ඒවට ඒව නියාමණය කරන්න ඒවායේ ප්‍රවෘත්ති නියාමණය කරන්න ඒ සමාජ මාධ්‍ය නියාමණය කරන්න අන්න ඒවට ආණ්ඩුව උඩ පැනලා එනවා දැන් යකෝ එහෙම කරන මේ ආණ්ඩුවට මේ ජනතාව නොමග යවන ජනතාවට මිත්‍යාව වපුරවන මිත්‍යාව වපුරවන්න මාධ්‍ය අනුග්‍රහය දක්වන ඒ මිත්‍යාව පුරන්න මාධ්‍ය අනුග්‍රහය දක්වන අර ගංජා ටිකක් බීලා මං ආතල් එකේ ඉන්නවයි කියන ඒ මාධ්‍ය මුදලාලිගේ මාධ්‍යට එරෙහිව කිසිම නියාමනයක් කරන්නේ නැහැ. මිත්‍යාව පුරන්න ඉඩ දීලා බලන් ඉන්නවා. අපි දේශපාලනය කරන්න යනකොට අන්නේ දේශපාලනය මර්ධනය කරන්න යනවා. විරුද්ධවාදය මර්ධනය කරන ආණ්ඩුව ඒකට ලෑස්ති. අපි මිත්‍යාව මේ මිත්‍යාව වපුරවලා බලන්න මිනිස්සු මේ මිනිස්සුන්ගේ අසරණකමනේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි මේ කොරෝනාවට තියෙන මේ කොරෝනාවෙන් වලකින්න තියෙන ලොකුම අභියෝගය තමයි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන එක. Breaking Dr. K.